අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවැන්නන මහතුරුන්ගේ ප්‍රධානත්වෙනුයි ඔප්පු ප්‍රදානය සිදු කෙරුණේ. මෙම මාර්ග ඉදිකිරීමේදී ඉඩම් අහිමි වූ අයට විකල්ප ඉඩම් ලබා දීමට ව්‍යාපෘතිය ආරම්භයේදීම තීරණය කෙරුණා. පළමු අධිරටතේ කඩවත සිට මිරිගම දක්වා කිලෝමීටර 37.9 දුරක් ඉදි කෙරෙනවා. ඒ වෙනුවෙන් ඉඩම් කැබලි 7881ක් අත්පත් කරගෙන තිබෙනවා. එමින්ම රුපියල් මිලියන 10852ක් ඉඩම් සඳහා වන්දි ලෙස ගෙවා තිබෙනවා. මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඔබ පදිංචි හිටපු සම්පූර්ණ වාසස්ථානය අහිමි වුණු අයට විකල්ප ඉඩම් ලබා දීම සඳහා තමයි අද ඔබ සියලුම දෙනාම මේ අවස්ථාවට කැඳවලා තිබෙන්නේ. අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියේදී බොහෝ විට මෙවැනි අවස්ථාවන් ගණනාවකට අපි මුහුණ දීලා තිබෙනවා. පසුගිය දශක කීපය තුළ කඩවත තමයි මං හිතන්නේ සිව් මන්සල තිබෙන්නේ. ඒ කියන්නේ දකුණු අධිවේගී මාර්ගයත්, කටුනායක අධිවේගී මාර්ගයත්, උතුරු අධිවේගී මාර්ගයත්, මධ්‍යම අධිවේගී මාර්ගයත් ආරම්භ වන්නේ කඩවතින්. ඉතින් මේ නිසා විශේෂ මේ සංවර්ධන ක්‍රියාවලීන් වලදී පසුගිය කාල සීමාව තුළදී අපට සිද්ධ වුණා පෞද්ගලික තමන් වාසස්ථානය කළ ඉඩම් දේපල පවර ගන්න. අපි වන්දි මුදල් ලබා දුන්නත් ඒ වන්දි මුදල ඔබට සිදුවෙන මානසික තත්ත්වයට මං හිතන්නේ මිල කරන්න කොහෙත්ම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මීරිගම කඩවත කොටස, අධිවේගී මාර්ග, මම්මාවත්, විදුලි බලාගාර, මාවැලි හැරවීම, උමා ඔය, ගින්ගඟ, ඉංගිනි මිටිය, විදුලි බලාගාර මේ සියල්ල දේශීය විදේශීය ණය. ගත්ත ණය 90ව ඒවා ගෙවන්න ප්‍රමාණවත් අයුරින් ආදායම් උත්පාදනය කර නොගැනීමත් දැරිය නොහැකි තරම් සුබසාධන වියදම් දිගටම දැරීමත් නිසා COVID-19 වසංගතයෙන් පස්සේ ආර්ථික අර්බුදය උග්‍ර වෙලා ණය ගෙවන්න බැරි වුණා. ඒ නිසා රට බංකොලොත් වුණා. බංකොලොත් වීම නිසා තමුන්නාන්සේලාට දෙන්න තියෙන මුදල් බොහෝ කාලයක් ගෙවන්න බැරි වුණා. ඒ නිසා අපි අනේක විවිධ පාර්ශ්වයන්ගෙන් අසාමාන්‍ය ලෙස බැනුම් ඇහුවා, අවලාද අපහසු උපහාස කළා, උද්ඝෝෂණ වලට මුහුණ දුන්නා. සමහර අය අපි ළඟට ඇවිල්ලා කිව්වා මේ සල්ලි ලැබෙන්නේ නැත්තම් සියදිවි නසා ගන්නවා කියලා. අපිට ක්‍රමයක් තිබුණේ, භාණ්ඩාගාරයේ එහෙම මුදලක් තිබුණේ. මාර්ග සංවර්ධන අධිකාරිය කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු මුදල් පසුගිය වර්ෂ දෙක තුන තුලදී අපි ගෙවලා ඉවර කළා බිලියන 361. ඔබතුමන් ළඟින් පවරගත්ත ඉඩම් වෙනුවට අලුතෙන් විකල්ප ඉඩමක් ලබා දී රුවන්පුර අධිවේගී මාර්ගය ඇතුළු තව බොහෝ තැන්වල මාර්ග සංවර්ධන අධිකාරිය පවරගත්ත ඉඩම් වලට වන්දි ගෙවන්න තියෙනවා. විකල්ප දෙන්න තියෙනවා. තාම මේ ක්‍රියාවලිය ආරම්භ කළා ඉතරයි අපිට පුළුවන්කමක් තියෙනවා නම් පුළුවන් හැම දෙයක්ම අපි කරනවා.